මම මහේෂ් සරණායක එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ප්‍රධාන ආසන සංවිධායක හිටපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක යටිනුවර ඔබ කවුරුත් දන්නවා පසුගිය සතියේ මමත් වරුණත් සමග ජන බලවේගයේ සමග සම්බන්ධ වුණා මම හිතුවා අද කාරණා දෙකක් පිළිබඳව කතා කරන්න එකක් තමයි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සහ අද එක්සත් ජාතික පාක්ෂිකයට වෙලා තිබෙන කාරණය සම්බන්ධයෙන් බොහෝ අය දන්නවා අපි සදබැත් සමග එකතු වෙන්නට හේතුපාදක වුණේ අපි දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය තුළ කතා කරා හඬක් නැගුවා මේ සදබේ සහ එක්සත් ජාතික පක්ෂයකට එකතු වෙන්න ඕනේ මොකද මේ දකුණු යුරේ ප්‍රධාන බලවේග දෙක එකට එකතු වෙලා මේ දකුණු දේශපාලන රැකගන්න කටයුතු කරන්න ඕනේ කියලා නමුත් එයට එක්සත් ජාතික පක්ෂය තුළ තිබුණු ඉඩකඩ ඉතාම සීමිත බවට පත් වුණා විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයාට මොනෑම ඕනිකමක් තිබුණත් ඔහු වටා ඉන්න සීමිත පිරිසක් ඔවුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් රටේ දේශපාලන අනාගතය හෝ පක්ෂයේ දේශපාලන අනාගතය ගැන කිසිසේත්ම හිතුවේ නැහැ ඡන්දය පැරදිලා තුන්වෙනි තැනට ආවට පස්සෙවත් අඩුම තරමේ එක්සත් ජාතික පාක්ෂිකයක් ගෙන්නලා කුමක්ද කරන්න ඕනි කියන කාරණය පිළිබඳව විනිවිදව සාකච්ඡා කරන්න තරම්වත් ඔවුන්ට හෘද සාක්ෂියක් තිබෙත් නැහැ කොන්ද පණ තිබෙත් නැහැ ඒ පසුබිමේ තමයි අපි සමග ජනබල වේගයේ ඒ සන්ධානය සමග එකතු වෙන්න තීන්දු කරේ විශේෂයෙන් ඒ පිළිමහරුවක් නෙවෙයි අපේ ප්‍රතිපත්ති තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්නේ ඒ හා සමානම කණ්ඩායමක් වෙන සදබේ එක කවුරුත් දන්න එක හංගන්න රහසක් නෙවෙයි එතකොට දැන් මේ එක්සත් ජාතික පාක්ෂිකය අසරණ වෙලා තිබෙනවා ඒ තනියුණු නැත්තම් අතරමං වුණු එක්සත් ජාතික පාක්ෂික සියලු දෙනාට මම ආරාධනා කරනවා සජබේට එන්න මේ කඳවුරට එන්න මොකද අපිට ලොකු වගකීමක් තිබෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දකුණේ ශක්තිමත් බලවේගය නිර්මාණය කරන්න ඒකේ වාසිය එන්නේ මහජනතාවට අපි දේශපාලනය කරනවා නම් වගකීමක් දරන දේශපාලන කණ්ඩායමක් විදිහට විශ්වාස කරනවා සජබේ විශ්වාස කරනවා අපේ රටේ අරගල ආය පාරට යන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. මොකද පාර්ලිමේන්තුවට 225ක් යවන්නේ මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්නට. ඉතින් ඒ පෙනී ඉඳීම කරන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායම හදන්න තමයි සජබේ සමග මේ සියලු දෙනා එකතු වෙලා ඉන්නේ. කියන්නේ රට හදන සමගිය තිබෙන්නේ සමගි ජන බලවේගය. සමගි ජන බලවේග සන්ධානයත් එක්ක. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂිකයන්ට ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂය රැකෙන්නට හෝ මේ දකුණු යුර රැකෙන්නට ඕනේ. මම එහෙම කියන්නේ හේතුව තමයි මේ වෙනුවට එක්සත් ජාතික පක්ෂය අරගෙන සිටින එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙලා ඉන්නේ ඉතාම දූෂිත අර පොහොට්ටුවේ හිටිය මන්ත්‍රී කණ්ඩායම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිවරණයේදී ඔහුගේ පිරිස්වලට කිව්වට ඔවුන්ට එහෙම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මොකද ඔවුන් දිස්ත්‍රික්කවල දේශපාලනය කරේ ඒ පොහොට්ටුවේ ඒ දූෂිත පිරිස්ගේ ඕනෑපාකම් වලට. මේ රටම පිළලයක් වෙච්චි ඒ දූෂිත වලල්ල තිබුණේ එතන. ඒකනේ ඇත්ත කතන්දරේ. ඒතර ඒ පිරිස් දැන් එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා ඒක තමන්ගේ අනසකට පතුරවාගෙන කීප දෙනෙකුට ජාතික ලැයිස්තුවේ മന്ത്രി දුර දෙනවා කියලා පොරොන්දු වෙලා අර එක්සත් ජාතික පාක්ෂිකය විනාශ කරන කටයුත්තේ ඉන්නවා. ඒ නිසා මං මේ හතර දිබ්බාගේ සිටින මේ සිව් කොනේ සිටින සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්ට ඉල්ලීමක් කරනවා එන්න සජබැත් එක්ක එකතු වන්න. මෙතනින් තමයි පටන් ගන්න දකුණු යුර නැවත ශක්තිමත් කරන කාරණේ. විශේෂයෙන්ම අර මේ රටර වින කරපු මේ රටර විනාශ කරපු දූෂිත දේශපාලඥයන් එක්සත් ජාතික පාක්ෂිකයාගේ මහන්සියෙන් පාර්ලිමේන්තුවට යවලා ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර හෝ ආණ්ඩු හදන්න අවස්ථාව දෙන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ එහෙම තීරණ ගන්න අය තමයි දේශද්‍රෝහීන්. ඒ අය තමයි පක්ෂයට ද්‍රෝහිකම් කරන්නේ. දැන් අපිට ආරංචි වෙනවා ඔය මහනුවර වගේ දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ කෝටායක 3යිලු. තාම කනගාටුදායක කාරණේ. මොකද ඔය ජනාධිපතිවරණයේ වැඩ කරේ එක්සත් ජාතික පාක්ෂිකයා. සල්ලි ගත්තේ ඔය පොහොට්ටුවේ දූෂිත මන්ත්‍රීලා මේ ඇමතිලා කණ්ඩායම. එයාලා තමයි සල්ලි ගත්තේ. එයාලා තමයි සල්ලි අරගෙන සල්ලි බෙදුවේ. එයාලා තමයි වැඩේ කරේ. අමන්දේශ මම මේ වැඩේ හිටපු කෙනෙක් නේ. ඒක අපි දන්නවනේ. එතකොට අද මොකද කරන්න යන්නේ? අර අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයාට පොඩි අර ඔවුන්ගේ අවංකභාවය දඩමීම කරගෙන අර දූෂිත ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. එනිසා මම එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලීමක් කරනවා මේ උගුලට අහුවෙන්න එපා. මොකද තමුන්නාන්සලා ඡන්ද පිට ඡන්ද පෙරදෙනකොට රනිල් වික්‍රමසිංහගේ කඳවුරට උදව් කරපු අය. ඒ පක්ෂය ගැන තියෙන ලැබියාව සහ පක්ෂයට තිබෙන ආදරය නිසා. නමුත් ඔවුන්ට කිසිසේත්ම තරුණ දේශපාලඥයන් ගැන මේ රටේ අනාගතය ගැන කවදාවත් කැක්කුමක් නැහැ. එහෙම තිබ්බනම් අපි ඉල්ලීමක් කරා අලියා ලකුණෙන් ඡන්දේ ඉල්ලන්න දෙන්න සදබෙත් එක්ක එකතු වෙන්න දෙන්න. නමුත් ඔවුන් කිසිසේත්ම මම අවධාරණයෙන් කරනවා හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ වටේ ඉන්න ඉතාම කුහක පිරිසක් පක්ෂය විනාශ කරලා
පක්ෂය අනාගතය ගැන කිසිද තැකීමක් නැතුව දූෂිත පිරිසක් එක් එකතු වෙලා අද එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා තියෙනවා. ඉතින් ඒ විනාශයට පොඩි හරි අභියෝගයක් කරන්න පුළුවන් වුණේ මමයි වරුණයි මෙතන එළියට බැහැපින්ද අපිත් එක්ක එජාපේ ඉන්න තරුණයන් සෑහෙන පිරිසක් දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන් දිනෙන් දින දිනෙන් දින සම්බන්ධතාවය වැඩි කරගන්නවා. මේක ඇත්ත උන්ට වැටහෙනවා. ගෑස් සිලින්ඩරේ කරේ තියාගෙන අර එජාප පාක්ෂිකයට ගමට ගිහලා කැන්වස් කරන්න කියලා කියනම ඔය සිරිකොත අරගෙන හිටපු ඉතාම දූෂිත කීප දෙනෙක් කරන්න ඉතාම කුහක වැඩක්. ඔබලම තීරණය කරන්න කොහොමද මේ එක්සත් ජාතික පාක්ෂිකයා ගෑස් සිලින්ඩරයට කැන්වස් කරන්න යන්නේ. ඒ කැන්වස් කරන්නේ බොහෝ දිස්ත්‍රික්කවල ඉන්න දූෂිත පිරිස්, මහනුවර, ගම්පහ වැනි දිස්ත්‍රික්කවල, කලුතර වැනි දිස්ත්‍රික්කවල මහජනතාව අකමැති දූෂිත පිරිස් තමයි මේ එක්සත් ජාතික පක්ෂයද මෙහෙවන්නේ. ඉතාම කනගාටුයි. අපි කවදාවත් හිතුවේ නැහැ මේ විදිහට කරයි කියලා එක්සත් ජාතික පාක්ෂිකයාට. ඒ නිසා අපි හෘද සාක්ෂියට එකඟ තීරණයක් ගත්තේ මේ රටේ දේශපාලන අනාගතය වෙනුවෙන්. මොකද්ද මේ රටේ මම විශ්වාස කරනවා එක පක්ෂයක් නැත්තම් එක පක්ෂයක් තියෙන අර චීන කමියුනිස්ට් ක්‍රමයට එක පක්ෂයක් තියෙන රටක් හැදෙන්න බෑ. මේ රටේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නම් සමබරතාවයක් තියෙන්න ඕනේ. සමාජයට සාධාරණයක් වෙන්න නම් සමාජයේ සියලු කොටස් එකතු වෙන නැත්තම් ඕ නියෝජනය කරන දේශපාලන බලවේගයක් තියෙන්න ඕනේ. ඒක නිර්මාණය කරන්න පුළුවන්නේ සමග ජන බලවේගයට පමණයි. එනිසයි අපි සියලු දෙනා මෙතෙන්ද ගොනු වෙලා සිටින්නේ. අනාගතය අපේ මේ ක්‍රියාකාරකම නැත්නම් මේ කරන ක්‍රියාවලියට සාක්ෂි සහ ඒ ඇගෙයිම කරයි අනාගතේ. මේ වෙලාවේ නොයෙකුත් චෝදනා කරාට අර ගෑස් සිලින්ඩරය අස්සේ රිංගලා ආපහු පාර්ලිමේන්තුවට එන්න යන්නේ මේ රටට බරපතල අපරාධ කරපු පිරිසක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕනි. අවසන් වශයෙන් එක්සත් ජාතික පාක්ෂය මම ඉල්ලීමක් කරනවා මේ රැවටිල්ලට අහු වෙන්නට එපා. ඔවුන් කරන්න යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යෑම පමණයි. මොකද මම එහෙම කියන්න හේතුව ඔය දූෂිත පිරිස් ඡන්දෙට කලින් කිව්වා අච්චරක් ගේනවා මෙච්චරක් ගේනවා අපිට මෙහෙම පුළුවන් කියලා. එහෙම වුණා නම් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තුන්වෙනි තැනට වැටෙන්නේ නැහැ. ඒ වගේම අවසන් වශයෙන් මම පැහැදිලිවම කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාව පරද්දන්ඩ කරපු කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයකින් තමයි අනුර කුමාර මහත්මයා ජනාධිපති වෙන්නේ. ඒකට මම අද කතා කරන්නේ මේක ඉතාම නරක දේශද්‍රෝහි වැඩක්. මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසව පරද්දන්ඩ පැහැදිලිවම වැඩ කරා. ඒක අනුර කුමාර මහත්මයාට මම ඔහුගේ ජයග්‍රහණය හැලුවට ලක් කරනවා නෙවෙයි, මේ කුමන්ත්‍රණයක කෑල්ලක්. නැත්තම් සජිත් ප්‍රේමදාසට දිනන තිබ අවස්ථාව නැති කරා කනගාටුවට තිබෙන්නේ. ඒකට එක්සත් ජාතික පක්ෂය කියලා පෙනී ඉන්න ඔය මං කියපු ජාතික ලැයිස්තුවෙන් යන උත්සාහ කරන කොළඹ කේන්ද්‍රීය වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වටේ ඉන්න කීප දෙනෙක් කුමන්ත්‍රණය කරා කියන කාරණයත් මම පැහැදිලිවම කියන්න ඕනේ. මං හිතන්නේ හෘද සාක්ෂියක් තිබෙන දහමට ලැබි මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඔවුන් මේ පෙනී ඉන්නේ ඉතාම පිරිසුදු ඉතාම සුදු චරිත කියලා. මේ රටේ දේශපාලනය මේ විදිහට විනාශ කරන්න දෙන්න බැරි නිසා තමයි අපි දකුණු යුර ශක්තිමත් කරන්න මේ විදිහට මේ තීන්දුව తీරණය ගත්තේ. අනාගතයේ සාක්ෂි සපයාවි අද මම මේ ප්‍රකාශ කරන දෙයට. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම කියනවා එන්න සජබෙට අපි එකතු වෙමු. එක්සත් ජාතික පක්ෂයත් සජබෙත් අපි ඒකාබද්ධ කරලා මේ මහා විශාල පක්ෂය නැවත පණ ගන්නලා නැවත ගොඩනගලා දකුණු යුර ශක්තිමත් කරමු. අපිට වැඩි ඈතක යන්නට කලින් මේ රට සාධාරණයක් කරන්න පුළුවන් දේශපාලන බලවේගය බවට පත් වෙන්නට පුළුවන්. රට හදන සමගිය තිබෙන්නේ සමගි ජන බලවේගය තුලයි. You're watching the Life Traveler Channel.